ගනුමුදිර විරෝධතාකරුවන්ට සහාය දැක්වීම සඳහා ඊයේ පස්වරුවේද විවිධ පිරිස් අරගල භූමියට පැමිණියා. ඔවුන් විවිධ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් විරෝධය දැක්වුවා. මේ අතර ගාලු මෝදරින් ඔබට නමින් පුරවැසි යෝජනාවලියක් එම අරගල භූමියේදී ජනගත කෙරුණා. එෙහිදී රජයට යෝජනා 8ක් ඉදිරිපත් කර තිබෙනවා. විවිධ සංවිධාන 60ක් ඒ වගේම 200කට අධික තනි පුද්ගලයන් හා කරපු සංවාදයන්ගේ ප්‍රතිඵලයක් විදිහට තමයි යෝජනා 8කින් යුක්ත ගෝල්ෆේස් යෝජනාවලිය අපි ඉදිරිපත් කරන්නේ. මේ පුරවැසි යෝජනාවලියක් ජනාධිපතිතුමා ප්‍රමුඛ රාජපක්ෂ රෙජිමය නිල වශයෙන් බලය අත්හැරිය යුතුයි. සීමිත කාලයක් සඳහා අන්තර්වාර පාලනයක් ඇති කළ යුතුයි. අත්‍යවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයන් කඩිනමින් සිදු කළ යුතු යන යෝජනා මීට ඇතුළත්. එමෙන්ම අර්බුද කළමනාකරණය කළ යුතු බවත් සියලු මහජන නියෝජිතයන්ගේ හා ඔවුන්ගේ සමීපතමයන් මෙන්ම ඥාතීන්ගේ බැරකම් පිළිබඳ ව්‍යවහාරික විගණනයක් සිදු කළ යුතු බවටද යෝජනා කර තිබෙනවා. නීතියේ සාධාරණත්වය තහවුරු කළ යුතු අතර ජීවත්වීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට පීවර ගත යුතු බවද ඔවුන් යෝජනා කර තිබෙනවා. එමෙන්ම අන්තර්වාර පාලනයෙන් පසුව පවත්වන සියලු මැතිවරණ නිදහස සාධාරණව පැවැත්වීමට අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ හඳුන්වා දිය යුතු බවයි අරගලකරුවන් පෙන්වා දෙන්නේ. මෙම යෝජනාවලිය ඉදිරිපත් කරමින් ඔවුන් මාධ්‍ය හමුවක්ද පැවැත්වුවා. හිතුවා රාජපක්ෂ පවුල මේ ගෝල්ෆේස් අරගලේ එකමුතුවක් නැහැ කියලා. හැබැයි රටටම අද දෙන්න පුළුවන් පණිවිඩය තමා මෙතන පුද්ගලෝ 200ක් විතර අද එක මතයකට එකතු වෙලා තියෙනවා. එතකොට හැබැයි රාජපක්ෂ පවුලට අඩුමතරමේ අයියට මල්ලිටවත් එක මතයකට එන්න බැරි වෙලා තිනවා. අයියා මල්ලි යවන්න දෙනවා, මල්ලි අයියා වන්න දෙනවා. එහෙම කාලයක රටක් විදිහට අපි එක මතයක් හදලා තියෙනවා. ඒ කියන්නේ දැන් දැනගන්න ඕනේ මේ දේශපාලන ත්‍රන්තය අපි එකක් වෙලා ඉන්නේ. මේ රටම එකක් විදිහට එකතු වෙලා ඉන්නේ. නොනිදන අරගලේ ඇතුළේ අපි දන්නවා විවිධ සෙල්ලම් විවිධ අරගල දෙකම දෙපැත්තට යමින් තියෙන්නේ. ඒක නිසා ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවන සහ යා එළෝණ ක්‍රියාමාර්ගය ඇරෙන්න මෙතනින් එහාට අපි එක තැනකටවත් අපි ආපස්සට යන්නේ නැහැ. අතරමැද නැවතීමක් නැහැ. ගෝඨා ඔයාව එළෝණේ කෙළවනවා. ඒ වගේම මේ ප්‍රගතිශීලී මිනිස්සු එකතු කරලා ලස්සන රටක් හදනවා. දැන් අලුත් අග්‍රාමාත්‍යවරයෙක් දිවුරුම් දීමේ තත්වයක් යටතේ අපි අග්‍රාමාත්‍යවරයාටත් කියන්න කැමති මේ තමයි ජනමතය. කරුණා කරලා මේ ජනමතයට හිස නමන්න. මේ අලුත් පත්වීමත් රාජපක්ෂවරු ආරක්ෂා කරන්න නම් පත් උනේ එහෙම ගේම් එකක් නම් එහෙම ඩීල් එකක් නම් අලුත් අග්‍රාමාත්‍යතුමාට ඇහෙනවා ඇති අරගලේ හඬ මේ අපි රාජපක්ෂලව එළියට දාපු විදිහටම ඔබතුමාගේ ඉරණම විසඳෙයි මේ ජනමතයට හිස නොනැමුවොත්. 35 වන දිනටත් අද ගාලු මෝදර විරෝධතාව පැවැත්වෙනවා. අද දිනේද සැලකිය යුතු පිරිසක් විරෝධතාව සමග එක්ව සිටින බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. අප වලකන සිටලා අප වලකන සිට